මේ තියෙන්නේ අපේ ගෙදර මේ පොල් වේලලා හදපු පොල් තෙල් ටික. අපි සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් අපි කඩෙන් තෙල් ගෙනලා නැහැ. මේ බලන්න මේ තෙල් එක ඔන්න බලන්න. මම මේ තෙල් මේක ඊයේ පොල් දීලා පොල් මෝලට දීලා තෙල් ටික ඉදවගෙන හිලගනාල්. එතකොට දැන් මේක කොච්චර ගුණද කොච්චර හොඳද. හැබැයි මේවා පිටරට සුද්දෝ කියන ගානක් ගෙවලා මේ තෙල් මේ ආහාරයට ගන්නවා. දැන් අපිට මොකද කරලා තියෙන්නේ? අපිට පිටරටින් ගේන අන්තිම විස සහිත බාල තෙල් එක තමයි අපිට දෙන්නේ. ඇත්තටම අපේ රටේ කොච්චර පොල් තියෙනවද? දැන් මම අවුරුදු 15ක් තිස්සේ මේ කවදාකවත් අපි කඩෙන් තෙල් ටිකක් ගෙන ආවේ නැහැ. ගෙදර ගහේ වැටෙන පොල් ටික අපි පොඩි කෑලි කපලා අවුවේ වේලලා මොලට දීලා මෙන්න මේ විදිහට හිඳගෙන එනවා. මේ ඇවිල්ලා ගෙදර පෑවෙච්චිට ගන්නවා. මේ මම පොල් හිඳිට මැසිමක් ඇහුවා, සිංගල් පේස් මැසිමක් මට ගන්න 4 ලක්ෂ ගාණක් කිව්වා. ඇත්ත වශයෙන්ම රජයෙන් කරන්න ඕනේ මේ තෙල් හිඳින පොඩි මැෂින් සිංගල් පේස් මේවා මේ පුළුවන් තරම් මේ ටැක්ස් නැතුව මිනිස්සුන්ට ගෙනල්ලා දෙන්න. මේ අන්නේ ඒ වගේ සහන දෙන්න ඕනේ. සහන කියන්නේ නිකන් නෙමෙයි, ටැක්ස් නැතුව දෙන්න. ඉතින් මේක බැරි නෑ. පොලිටිකල් විකුණන එක ලේසි, නමුත් ඊට වඩා පොලිටික කපලා පොඩි කෑලි කපලා අවුවේ දාලා වේලලා මොලට ගිහිලා දෙන්න. අපිට තෙල් අපිට හදා ගන්න පුළුවන්. මේක සුද්ධ කනවා. මම මේ බලධාරිකෙන් ඉල්ලා හිටුණා රටින් ගේන්න එපා, රටින් ගේන්න එපා. මේ තෙල් ටික පොඩි මිලක් වැඩි වෙයි, පොඩි මිලක් වැඩි වෙයි. නමුත් ඕකේ මේ කාරණා දෙකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් තෙල් මේ අපේ රටේ තෙල් පාවිච්චි කරාම මොකද වෙන්නේ? එකක් තමයි අපේ රටේ තෙල් පාවිච්චි කරොත්, එකක් මේ තෙල් ආශ්‍රිත රැකියා විශාල ගාණක් බිහි වෙන්න ගන්නවා. හොඳ වැටුම්. එතකොට අපිට පිරිසිදු පොල් තෙල් ටිකක් අපේ කෑමට ගන්න පුළුවන්. පොඩ්ඩක් මිල වැඩි වෙයි. නමුත් අපිට රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. මේ එතකොට අපිට මේ සල්ලි බෙදිලා යනවා මේ ඩොලර් ටික රට ඇතුලේ. අපිට පිටරටින් ගෙනාවාම වෙන්නේ ලොකු කොමිෂන් එකක් යනවා. ජහජරා තෙල් විශේෂයිත තෙල් අපේ රට ඇතුලට එනවා. අපේ ඩොලර් ටික යනවා. අපේ රටේ රැකියා නැතුව යනවා. අපිට සමෘද්ධිකාරයෝ ටිකක් විතරක් බිහි වෙනවා. අපේ රටේ සමෘද්ධිකාරයෝ ටිකක් විතරක් බිහි වෙනවා. ආණ්ඩුවට වෙන්නේ මේ මිනිස්සුන්ට සහන දෙදී නඩත්තු කරන. ඒ හින්දා විශේෂයෙන්ම මේ තෙල් අනික සහල් ඔය දෙක ගේන්න එපා පිටරටින්. මම කරුණාවෙන් ඉල්ලනවා මේ පොල් තෙල් වගේව ගේන්න එපා. අපිට අවශ්‍ය මුළු රටටම අවශ්‍ය තෙල් ටික අපි රටේ හදමු. දැන් මම අවුරුදු 15ක් තිස්සේ කවදාකවත් තෙල් කඩෙන් ගිරා නැහැ. මම තෙල් හිඳලා මේ පොල් වේලලා තෙල් හිඳගත් ඉඳලා ගෙදර පාවිච්චිට ගත්. ඉතින් පුළුවන් අය කරන්න. මේ අපි මේ කොළඹ ඉන්න තට්ටු නිවාසවල ඉන්න මිනිස්සුන්ට නෙමෙයි මේ කියන්නේ. කොල්ගස් 7-8ක් තියෙන මිනිස්සුන්ට ගෙදර තෙල් ටික හදාගන්න බැරි නෑ. අපි කම්මැලිකම නතර කරමු. කම්මැලිකම නතර කරලා මේ සමෘද්ධි දෙන ඒවා නතර කරලා අපේ රටේ නිෂ්පාදන අපිම කරගත්තොත් රැකියා විශාල ප්‍රමාණයක් බිහි වෙන අතර ඒ රැකියා කරලා ගන්න සල්ලි ඇති අපිට බඩු ගණන් වැඩි කියන්න ඕනේ නෑ. ওই ගණන් වැඩි කියන්නේම මේ පිනට කන්න බලාගෙන ඉන්න මිනිස්සු. කම්මැලියෝ ටික කියන්නේ ගණන් වැඩි කියලා. ගණන් වැඩි නෑ අපේ මේ ඩොලර් ටිකක් රට ඇතුලේ අපේ සල්ලි ඔක්කොම රට ඇතුලේ ඉතුරු වෙනවා. මේ සල්ලි විහිදිලා යනවා. ලොකු රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා. ඉතින් නිකන් ඉන්න මිනිස්සු නෑ. ඔය වැඩ වර්ජන උද්ඝෝෂණ වලට ගෙනියන මිනිස්සු නැති වෙනවා. එතකොට තමයි අපේ රට දියුණු වෙන්නේ. ඒ දියුණු ඇති කරන්න මේ තෙල් ටිකේ ඉඳන් අපි නිෂ්පාදනය කරගමු. පුළුවන් අය කරන්න. ඒක හරි වටිනවා. ඒ වන්න කොච්චර වටිනවද කියලා.